නාමජන බාර දුන් අපේක්ෂකයන් 39 දෙනාටගේ අදාළව ඡන්ද පත්‍රිකාව මුද්‍රණයකට අවශ්‍ය වෙන මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි මේ වෙනුවට නාමජන අවසන් දින 5ක් ඇතුළතදී අපි අවසරලත් මුදල ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් අදාළ සාකච්ඡාව ඊයේ දිනේදී මෙතන කොමිෂන් සභාවත් මේ තරම් කරන ලබන අපේක්ෂකයන් සහ අපේක්ෂක නියෝජිතයන් අතර පැවැත්තුණා. ඉදිරි දිනයකදී අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරනවා. මේ තැපැල් ඡන්ද දෙන්නේ ඍජුවම මෙතන රාජකාරිය සඳහා දාගෙන අපේක්ෂිත රජ්‍ය නිලධාරීන් සඳහා. මේ විශේෂයෙන්ම අපි හතර සලකුණු කිරීම කරන්නේ මෙතන දෙපාර්තමේන්තුවල අදාළ දිස්ත්‍රික් දෙපාර්තමේන්තුවල අදාළ කාර්යාල කච්චේරි සහ පොලිස් දෙපාර්තමේන්තුව. 5 සහ 6 කියන දින දෙකේදී අනිකුත් තැපැල් ඡන්දින රාජ්‍ය ආයතනවල ඔවුන්ගේ ආයතන ප්‍රධානිය ඉදිරියේ තමන්ගේ ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබා දෙන. ඒගොල්ලෝ සහතික ක්‍රමින් ධාරියලා ඉදිරියේ. යම් ලෙසකින් 5 සහ 6 කියන දින දෙක තුල ඡන්දය තැපැල් ඡන්ද තමන්ගේ සේවා ස්ථානය තුලදී සලකුණකට නොහැකෙන කෙනෙකුට පුළුවන්. 11 සහ 12 කියන දින දෙකේදී තමන්ගේ කාර්යාලයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අපේ විසින් නම් කරන ලබන සහතික ක්‍රමින් ධාරියක් ඉදිරියේදී ඡන්දය සලකුණු කිරීමට හැකියාව තියෙනවා. අපි ඉල්ලා සිටිනවා සිනම රජයේ සේවකයන්ගෙන් තමන්ගේ සේවා ස්ථානයේ හැකි තරම් එම දින දෙකේ තුලද තමගේ ඡන්දය සලකුණු කිරීමට කටයුතු කරන්න. රාජ්‍ය ආයතන තුල ප්‍රචාර කටයුතු කිරීම සම්පූර්ණයෙන් තහනම්. යම් ලෙසකින් රාජ්‍ය ආයතන එවැනි ආකාර ප්‍රචාර කටයුතු කිරීම දුවහොත් ඒ සම්බන්ධයෙන් අදාළ ආයතනයේ ප්‍රධානියා වගකීම් වෙනවා. මැතිවරණ සමයේ නොකළ යුතු කාර්යයන් පිළිබඳවද මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පෙන්වා දුන්නා. නාම යෝජනා පටන් ගත දිනේ ඉඳන් මැතිවරණයේ අවසන් වී සතියක් යනතෙක් පෙළපාලි තහනම්. ඒක තමයි නීතිය. ඉතින් මේ නීතිය ක්‍රියාත්මක කරන්න අපිත් එක්ක පොලිස් දෙපාර්තමේන්තුව එකතුලා ඔවුන් කිපමණේ ඔවුන්ගේ කාර්යභාරය කරමින් යනවා. කොහොමත් මේකට ඇස්තමේන්තු කරලා තියෙන විදිහ බිලියන 10යි. ඒත් එක්ක අපි දන්නවා ගේපාර 35 දෙනෙක් හිටියා. මේ පාර 39ක්. ඒතර අපි දන්නා ඡන්ද පත්‍රිකාවේ දිග ප්‍රමාණය අඟල් 26, අඟල් 27 දක්වා විතර වැඩිලා තියෙනවා. ඉතින් කොහොමත් එක කොළේ එතකොට යන්නේ. ඡන්ද පත්‍රිකාවේ හැඩය වෙනසක් වෙන්නේ නැහැ. අවශ්‍ය කරන කොළ ප්‍රමාණය වෙනසක් වෙන්නේ නැහැ. ඒකේ ආකාරමයි. තියෙන තත්ත්වයක් එක බොහෝ වෙලාවට අපේ අදාළ ඇස්තමේන්තු මුදල තුල අපිට මේ කටයුතු කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මේ අතර මැතිවරණ පැමිණිලි 519ක් ලැබී තිබෙනවා. එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් සහ නීති උල්ලංඝනය කිරීම 503ක් ඒ අතර වෙනවා.